සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනේ සදහම් සරණ ධර්ම සාකච්ඡා මාලාව සමඟ. මෙම ධර්ම සාකච්ඡා මාලාව ඔස්සේ අපි පසුගිය දිනක විභච්ඡවාදය මොකක්ද කියන එක හඳුන්වා දුන්නා. ඒ අනුව මා පෙන්වා සිටියා විභච්ඡවාදය කියන්නේ මුල් බුදු සමය නෙවෙයි, විභච්ඡවාදය මුල් බුදු සමය සහ ආචාර්ය මතවාද අතරින් පැන නැගපු බුදු මතවාදයක් පමණක් කියලා. විශේෂයෙන්ම මම පෙන්වා දුන්නා මුල් බුදු සමය ප්‍රතික්ෂේප කර පිළිස් පවා තමන් විභච්ඡවාදීන් වශයෙන් හඳුනා දෙමින් ඉන්දියාවේ හිටිය ආකාරය මේ ලංකාවේ සිදුවෙනවා. උදාහරණයක් ඇරෙට ලංකාවේ අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන පිරිස ඔවුනුත් තමන් හඳුන්වන්නේ විභජ්‍යවාදීන් හිටියට. ඒ නිසා විභජ්‍යවාදය කියන එක පිරිසිදු බුදු දහම හඳුන්වා දීමට භාවිත නොකළ යුතු වචනයක්. මුල් බුදු සමයත් විභජ්‍යවාදයත් අතර පරතරය අද මේ වැඩසටහනින් මං ඉතාම පහසුවෙන් ඔප්පු කළ පෙන්නනවා. ඒ ඔප්පු කළ පෙන්නන්නේ සාධක සහිතව. ප්‍රධාන කොටම අපි මතක් කරගමු මූලික සූත්‍රයන්. දැන් මෙතන මගේ අතේ තියෙනවා දීඝනිකාය. මේ දීඝනිකාය විශේෂයෙන්ම සිංහල පරිවර්තන මේ අතේ තියෙන්නේ. මේ සිංහල පරිවර්තන සකස් කිරීමේදී යම් යම් අඩුපාඩු සිද්ධ වුණා. ඒක ඔප්පු කරන්න පුළුවන් සිංහල පරිවර්තන තියෙන සූත්‍ර පිටකේ තුනක් වගේ. ඒ කියන්නේ ගත්තම සොයිසා සංස්කරණේ, ඒ වගේම නදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන සංස්කරණේ සහ මහමෙවුනාවේ සංස්කරණේ. මේ සංස්කරණ තුන සංසන්දනය කරලා බැලුවම අයෝගයන් හතරෙනි සංස්කරණයක් තියෙනවා, බුද්ධ ජයන්ති සංස්කරණ හතරක්. ඒ හතර සංසන්දනය කරලා බැලුවම ඉතාම පැහැදිලිව පේනවා එකම ධර්ම කරුණ එකිනෙකට වෙනස් ආකාරයට තමයි මේ සංස්කරණ හතරේ දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ තනි මතයක් නැහැ එකේම ධර්ම කරුණ ගැන. විශේෂයෙන්ම බුතාගම කැබිලි වලට වෙන්වීමේ එක්තරා පදනමක් තියෙනවා. ඒ පදනම තමයි විඥානයේ පැවැත්ම. විඥානයේ පැවැත්ම කොයි ආකාරද කියන මතවාදයේ මත මහා සංඝික භික්ෂු පරම්පරාව කොටස් වලට බෙදුණා. ඒ කොටස් වලට බෙදීම කොච්චර බරපතල විදියට කියනවා නම් මහායානය ඇතිවීමටත් ඔය කියන කරුණු හේතුපාදක වෙච්ච ආකාරය අපිට දකින්න පුළුවන්. මහායානය තුල මහායාන විඥානවාදය කියන විශාල ගුරුකුලයක් ඇති වුණා. මේ මහායාන විඥානවාදය තුල තියෙන ප්‍රධානම තර්කයක් තමයි විඥානය එහෙම නැත්නම් හිත ස්වාධීනව වැඩ කරන, හිත ප්‍රධානව වැඩ කරන, ඒ වගේම තනි වැඩ කරන දෙයක් හැටියට. විශේෂයෙන්ම මහායාන විඥාන වාදයට රුකුල් දෙන මහායාන සූත්‍රයක් තියෙනවා, ලංකාවතාර සූත්‍රය. මේ ලංකාවතාර සූත්‍රය කියන මහායාන සූත්‍රයෙන් දැක්වෙන්නේ විඥානයේ සාපේක්ෂව අනිත් දේවල් තියෙන්නේ. ඒ කියන්නේ විඥානයේ ප්‍රධානයි කියලා. නමුත් මූලික සූත්‍රවල මේ තියෙන ඒ විඥානයේ ප්‍රධානය කියන කරුණ පිළිගන්නේ. විශේෂයෙන්ම විඥානය සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පෙන්වා දෙන්නේ හරියට මේ නාම රූප විඥාන එකිනෙකට සාපේක්ෂව පවතිනවා කියලා. මේ තුනම සාපේක්ෂයි කියලා. විශේෂයෙන්ම පဋාණ ප්‍රකරණයේ ගත්තොත් පဋාණ ප්‍රකරණේ අඤ්ඤමඤ්ඤ වශයෙන් තමයි මේ නාම රූප විඥාන ප්‍රත්‍ය වෙන්නේ. ඒ ආකාරය තමයි දැක්වෙන්නේ. මෙතන විඥානය කියන එක හිත කියලා හැටියට දැනගත්තොත් ඉතාම ඒකත් දුර්වල කාරණාවක්. ඒ කියන්නේ විඥාන කියන පදය මතක තියාගන්න ඕන. විඥාන කියන පදයෙන් තමයි හැදෙන්නේ. විඥාන කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වශයෙන් දැන ගැනීම. මෙතන විඥාන කියලා කියන්නේ දැන ගැනීම කියන කාරණේ තමයි විඥාන කියලා කියන්නේ. ඒ කියන්නේ perception. දැන් උදාහරණයක් ඇටියට ඇසින් කරන දැන ගැනීම චක්කු විඥානය. ඒතර චක්කු විඥානය හැදෙන්නේ බාහිර රූපය අභ්‍යන්තර ප්‍රසාද රූපේ ගැටීමෙන් හටගන්නා ප්‍රතිඵලයක් තමයි චක්කු විඥානය. ඒ නිසා දැකීම, ඇසීම, ගඳ සුවඳ දැනීම
මෙයදී දේවල් තමයි විජාන කියන ක්‍රියාවෙන් හටගන්නා ප්‍රතිඵලයන් තමයි විඥානය කියලා කියන්නේ. මහා තණ්හා සංකේ සූත්‍රය සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහා තණ්හා සංකේ සූත්‍රය මෙතන ඉතා දීර්ඝ වශයෙන් විඥානය සකස් වෙන ආකාරය විස්තර කරනවා. එතනදී ඉතාම පැහැදිලිව කියනවා නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥානය හට ගන්නවා. නාම රූප ප්‍රත්‍ය කරගෙන තමයි විඥානය හටගන්නේ. මේක හොඳට කියවුවම් තේරෙනවා නාම රූප විඥාන දෙක තුනම අඤ්ඤමඤ්ඤ වශයෙන්, ඒ කියන්නේ ඉදිරියට පසුපසට එකිනෙක ප්‍රත්‍ය කරගනිමින් සිටිනවා කියලා. විශේෂයෙන්ම ශාති භික්ෂුවට ඇති වුණා වැරදි අදහසක් විඥානය මවකුසින්, ඒ කියන්නේ විඥානය මරණීය මොහොතේදී බැහැර වෙලා බැහැලා යනවා කියලා. මේ විඥානය එකිනෙකට ගමන් කරන්න පුළුවන් කියන මේ මතයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ උත්තරයක් බුදුහාමුදුරු දීලා මේක මහා පෞකාර කතාවක් කියන එකත් දක්වලා තියෙනවා. විඥානය අහිමි යනවා කියන එක. ඒ කියන්නේ විඥානයට අහිමි යන්න බෑ. විඥානය කියන්නේ ක්‍රියාවක ප්‍රතිඵලයක්. ඒක අහිමි යන එකක් නෙමෙයි. මේක සූත්‍ර පිටකේ දීඝ නිකායේ මට සූත්‍ර අංකය මත කියන්න පුළුවන්. 15 වෙනි සූත්‍රය බලන්න. 15 වෙනි සූත්‍රයේ මහා නිධාන සූත්‍රය ඉතාම දීර්ඝ වශයෙන් තියෙනවා. නමුත් අපේ සිංහල පරිවර්තකයෝ මෙතන අවුල් කරගත්තා. මහා තණ්හා සංකේ සූත්‍රයේ අපි කලින් කිව්වේ මහා නිධාන සූත්‍රයට මම දැන් එනවා. දීඝ නිකායේ 15 වෙනි සූත්‍රය තමයි මහා තණ්හා සංකේ සූත්‍රය. දැන් මහා තණ්හා සංකේ සූත්‍රය ගැන මතක තියාගන්න. විඥානය කියන්නේ ප්‍රතිඵලයක් කියන එක තමයි ඒකේ පැහැදිලිව අර්ථ දැක්වෙන්නේ. ඒ කියන්නේ ගමන් කරන දෙයක් නෙවෙයි කියලා. නමුත් මජ්ක්‍ධිම නිකායට එනකොට, මජ්ක්‍ධිම නිකාය පරිවර්තනය කරනකොට විභජ්‍යවාදී පරම්පරාව මේක වරද්ද ගත්තා. මෙතන මජ්ක්‍ධිම නිකායේ ඉතාම පැහැදිලිව සඳහන් වෙන කරුණක් තමයි මොකද්ද, අපි සූත්‍ර ධර්මයේ වශයෙන් ගත්තොත් දීඝනිකාය මහා නිධාන සූත්‍රය බලන්න. දීඝනිකාය මහා නිධාන සූත්‍රයේ දීඝනිකාය මහා තණ්හා සංකේ සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකාය දීඝනිකාය මහා නිධාන සූත්‍රයේ මෙතන මේ ගන්ධබ්බය මේ මව කුසට එන ආකාරය විස්තර කරනවා. මෙතනදී පරිවර්තකයා පරිවර්තකයා කැමති නැහැ ගන්ධබ්බ කියන වචනේ දාන්න. ගන්ධබ්බ පත්‍යුප්පන්නෝ හෝති කියන වචනේ තියෙන මූලික සූත්‍රේ මේක පරිවර්තකයා අයින් කරනවා. පරිවර්තකයා මේක අයින් කළා, එයා පිළිගන්නේ නැහැ ගන්ධබ්බ අවස්ථාව. මෙයා කියනවා ප්‍රතිසන්දි විඥානය මේ මව කුසට ඇතුළු වෙනවා කියලා. අර මහා තණ්හා සංකේයෙන් සූත්‍රයෙන් ප්‍රතික්ෂේප කරපු මහා පෞකාර කතාවක් කියුව එක මෙයා පිළිගන්නවා. ඒ කියන්නේ මේ රචකයා පරිවර්තකයා බුදුහාමුදුරුවෝ කින්ද පිළිගන්නේ. එයා කියන්නේ විඥානය ගමන් කරනවා කියලා. මෙතන වෙන්නේ ගන්ධබ්බෝ පච්චුප්පන්නෝ හොති. ඒ කියන්නේ ගන්ධබ්බය ගමන් කරන්නේ. ඉතාම පැහැදිලිව පාළි පාඨයේ තියෙන එක මේ පරිවර්තකයා කරන්නේ මොකද්ද? ඒක යාට ඕන විදිහට වෙනස් කරගන්නවා. එයාට ඕන විදිහට වෙනස් කරගෙන මේ විඥානය ගමන් කරන ආකාරයත් හැටියට තමයි විස්තර කරන්නේ. දැන් ප්‍රධාන වශයෙන් මේ විඥානයත් වගේම මේ ගන්ධබ්බ කියන එකත් සම්පූර්ණයෙන්ම විනාශ කරගෙන, ඒ අර්ථය විනාශ කරගෙන තියෙන්නේ. දැන් ගන්ධබ්බ කියන එක තියෙනවා ආඨානටි සූත්‍රයේ. ආඨානටි සූත්‍රයේ ගන්ධබ්බෝ ගන්ධබ්බී අයා කියන එක පුරුෂ සහ ස්ත්‍රී ගන්ධබ්බයන් ගැන සඳහන් වෙනවා. මෙතන ගොඩක් අය හිතනවා බුදුන් වහන්සේ මූලික සූත්‍ර වලින් ගන්ධබ්බයන් එහෙම නැත්නම් අන්තරාභවිකයන් පිළි නොගත්තා කියලා. ඒක වැරදි. දැන් ගොඩක් අය අන්තරාභවයක් නැත කියලා කියන්න ඔප්පු කරන්න එන්නේ, ගොඩක් අය එන්නේ අභිධර්ම පිටකේ පුද්ගල පඤ්ඤප්තිකරණය තමයි. ඒක තමයි උස්සගෙන ඉන්නේ. ඒ අභිධර්ම පිටකේ පුද්ගල පඤ්ඤප්තිකරණය නැහැ. අභිධර්ම පිටකේ කතාවත් උපකරණය. මේ කතාවත් උපකරණය අරගෙන ඇවිල්ලා තමයි මේ ඔප්පු කරන්න එන්නේ. මේ කතාවත් උපකරණේ සකස් කරලා තියෙන්නේ තුන්වෙනි ධර්ම සංගායන. තුන්වෙනි ධර්ම සංගායන සකස් කරපු කතාවත් උපකරණේ යෙන්
ප්‍රතික්ෂේප වෙනවා කියලා කියනවා අන්තරා බව ය. ඒක තියෙනවා ඒ කොටසක් මම පෙන්නන්නම්. ඒ කොටස තමයි අන්තරා බව වාද කියලා කොටසක් තියෙනවා කතා උත්පකරණේ. මේ අන්තරා බව කතා කියන කොටස. මේ අන්තරා බව කතා කියන කොටසේ සඳහන් වෙනවා මුල අන්තරා භවයක් අත කියන එක ඒකාන්තයෙන් කියන්න එපා කියලා. ඒ කියන්නේ ඒකාන්ත වශයෙන් අන්තරා භවයක් නැහැ. නමුත් අත භවයක් ප්‍රතික්ෂේප කිරීමක් එතන සිද්ධ වෙන්නේ. ඔන්න මම දැන් ඔප්පු කරනවා අන්තරා භවය නැතේ කියලා කියන කට්ටිය යොදා ගන්නා අන්තරා භව කතාවෙම තියෙනවා අන්තරා භවයක් තියෙනවා කියලා. අන්තරා භව කතාව ඒ කියන්නේ අභිධර්ම පිටකේ අන්තරා භව කතාවට දැන් මම එනවා. මේ අන්තරා භව කතාවේ අවසානයේ මෙන්න මෙහෙම තියෙනවා. අන්තරා භව කතාව 12 වෙනි කොටස 12 වෙනි ඡේදය. අන්තරා භවයේ ඇතයි නොකිය යුතුද? එසේ අන්තරා භව පරිනිබ්බාය පුද්ගල තෙමේ ඇත්තේ නොවේද? එසේ ඉදින් අන්තරා භව පරිනිබ්බාය පුද්ගල තෙමේ ඇත්තේද? එම්බා පුද්ගලය අන්තරා භවයේ ඇතයි එහෙන් ඒකාන්තයෙන් කිය යුතුයි. ඒ කියන්නේ අන්තරා භවයක් කියලා දෙයක් තියෙනවා. නමුත් මේක හැම විටම නැහැ කියන එක තමයි අභිධර්මයේ තියෙන්නේ. ඒක තමයි රහතන් වහන්සේට කියන්න ඕනලු තියුනේ. නමුත් අපේ කට්ටිය ඊට උඩින් ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පොතේ ඒ කියන්නේ කතාවත් උපකරණේ තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. මම මේ කතාවත් උපකරණේ අතේ තියාගෙන කතාවත් උපකරණේ 15 වෙනි ඡේදය පෙන්නන්නේ. කතාවත් උපකරණේ 15 වෙනි ඡේදයේ තියෙනවා අන්තරා භවයක් තියෙනවා. කාට තියෙන්නේ අන්තරා භවයක් තියෙනවා? අන්තරා පරිනිබ්බාය පුද්ගලයාට. ඉතාල පැහැදිලිව තියෙනවා. දැන් මෙහෙම තියාගෙන තමයි මේ විභජ්‍යවාදීන් කියලා අන්තරා භවයක් නැති කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන්ම කතාවත් උපකරණේ තියෙන අන්තරා භව කතාවට පදනම් වෙලා තියෙන්නේ සම්මිතිය සහ මහා සාංගික පරම්පරාවේ එන තව ශාකා 6ක ඔය අන්තරා භවය පිළිබඳ වාදය මතු වුණා. ඒ මතු වුණේ අන්තරා පරිනිබ්බාය පුද්ගලයා සම්බන්ධයෙන්. අන්තරා පරිනිබ්බාය පුද්ගලයා කියලා කියන්නේ පුරුෂගති සූත්‍රයේ එන එක්තරා පුද්ගලයෙක් කියන. පුරුෂගති සූත්‍රයේ ආර්ය පුද්ගලයන් 7 දෙනෙක් ගැන විස්තර කරනවා. මේ 7 දෙනන් එක්කෙනෙක් තමයි අන්තරා පරිනිබ්බාය පුද්ගලයා. අන්තරා පරිනිබ්බාය පුද්ගලයා විස්තර කරන්නේ මෙන්න මේ ආකාරයේ යම් පුද්ගලයෙකුගේ භව ප්‍රතිලාභී සංයෝජන ධර්ම නැසේද? උත්පත්ති ප්‍රතිලාභී සංයෝජන ධර්ම නැසේද? ඒ පුද්ගලයා මරණින් මතු අන්තරා පරිනිබ්බාය තත්ත්වයට පත් වෙනවා කියලා. එතකොට ඒ පුද්ගලයාගේ විශේෂත්වයක් කියනවා. මොකද්ද? අවිද්‍යාව නොනැසේ. ඒ කියන්නේ කරුණු තුනක්. එකක් භව ප්‍රතිලාභී සංයෝජන ධර්ම නැසේද? උත්පත්ති ප්‍රතිලාභී සංයෝජන ධර්ම නැසේද? ඒ වගේම අවිද්‍යාව පවතීද? මේ කරුණු තුනෙන් සමන්විත පුද්ගලයා අන්තරා පරිනිබ්බාය වෙනවා කියලා තමයි පුරුෂගත සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක්. මොකද්ද අන්තරා කවුද අන්තරා පරිනිබ්බාය පුද්ගලයා? ඊළඟදී අන්තරා පරිනිබ්බාය අවස්ථාව මොකද්ද කියන එක. මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. එහෙමනම් භව ප්‍රතිලාභී සහ උපත් ප්‍රතිලාභී සංයෝජන ධර්ම දෙකම නැසපු කෙනා අනිවාර්යයෙන්ම අනාගාමී වෙන්න ඕනේ. ඒක හේතුව එයා අවිද්‍යාව තාමත් තියෙන නිසා. ඒ නිසා මෙයා අනාගාමීක් වෙනවා. මෙයාට භවයට යන්නත් බෑ. මෙයාට උත්පත්ති යන්නත් බෑ. නමුත් අවිද්‍යාව තියෙනවා. දැන් මෙතනදී අනිවාර්යයෙන්ම අටකථාචාරින් වහන්සේලා මෙතන විශාල වරදා ගැනීමක් කරා. අටකථාවේ කියන්නේ අන්තරා පරිනිබ්බාය පුද්ගලයා අවිහ අතප්ප සුදස්ස සුදාසිය අකනිට්ඨ කියන පංච සුද්ධාවාසයන්ගෙන් එකකට ගිහිලා ආවුසෙන් මධ්‍යක් නොයික්මා රහත් වෙලා බිනව පානවයි කියලා. ඒක කෘතිමාර්ථ දැකීමක්. ඒ වෙනත් දැකීමක් මූලික සූත්‍රවල හෝ අභිධර්ම පිටකේ නැහැ. ඒ නිසා අන්තරා පරිනිබ්බාය පුද්ගලයා ඉතාම පැහැදිලිව මේ සම්මිතීය භික්ෂුන් වහන්සේලා ඒ වගේම සාරස්තිකවාදී භික්ෂුන් වහන්සේලා විසින් විස්තර කරා. ඔවුන් කියා සිටියා අන්තරා පරිනිබ්බාය කියන්නේ කයින් බැහැර වෙනවා. කයින් බැහැර වෙලා තාවකාලිකව ඉඳලා අනිවාර්යයෙන්ම රහත් වෙලා පිරිනමන පානවා. ඒ කියන්නේ අන්තරා භවය තුළ පරිනිබ්බාණයටපත් වෙනවා.
අන්තරාභාවයට පරිනිබ්බා අන්තරාභාවය තුල පරිනිබ්බාන්ට පත්වීම කියන මාතෘකාව යටතේ නාරෝපමුනිවරයා විසිනු පද්ම සම්භව නම් රචකයා විසිනු ග්‍රන්ථ දෙකක් සකස් කියනවා. අදටත් ඒ ග්‍රන්ථ දෙකෙන් එකක් තියෙනවා. ඒක තමයි තිබත මල පොත වශයෙන් හඳුනා දෙන්නේ. මෙතනදී ඉතාම වැදගත් කාරණය තමයි අන්තරාභාවය බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප නොකළ බව. අන්තරාභාවය බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප නොකළ බව අංගුත්තර නිකායේ වච්චගුත්ත වර්ගී කුතුහලශාලා සූත්‍රයේ තව පැහැදිලිව දැක්වෙනවා. කුතුහලශාලා සූත්‍රයේදී වච්චගුත්ත පරිප්‍රාජකයා බුදුන් වහන්සේකින් අහනවා, යම්කිසි කලක පුද්ගලයා කයින් බැහැරවේ ඊළඟ උපතට නොගියේ වේ, එවන් අවස්ථාවකදී කුමක් උපාදාන කරගෙන මේ තැනතා ජීවත් වන්නේද කියලා. එතනදී බුදුන් වහන්සේ වච්චගුත්තකින් අහනවා, වච්චය ඔබ දකින්න ගිනිදල්, ගිනිදල් කුමක් උපාදාන කරගෙන ඉන්නවද කියලා. එතනදී වච කියනවා පැහැදිලිවම ගිනිදල් සුලඟ උපාදාන කරගෙන ඉන්නවා, සුලඟ උපාදාන කරගෙන උඩට යනවා මේ කතාව ඇත්ත. ඒ නිසා ගිනිදල් සුලඟ උපාදාන කරගන්නා වගේම මැරිච්ච පුද්ගලයා ඊළඟ භවයට නොගියොත් තෘෂ්ණාව උපාදාන කරගෙන ඒ තැනතාවකාලිකව ඉන්නවා කියන එක තමයි පැහැදිලිවම කුතුහලශාලා සූත්‍රයේ තියෙන්නේ. මේ කුතුහලශාලා සූත්‍රයට මහා පුදුම විදියට බය වුණා ථේරවාදී සංඝ පරම්පරාව. මේක සමහරු අත්හැරලා දැම්මා. සමහරු මේ සූත්‍රයට අභියෝග කළා. මම එහෙම අවස්ථාවක් පෙන්නුම් කරන්නම්. කුතුහලශාලා සූත්‍රයට අපේ කටුකුරුන්දේ ඥානানন্দ හාමුදුරුව අභියෝග කරා. කටුකුරුන්දේ ඥානানন্দ හාමුදුරුව කුතුහලශාලා සූත්‍රය වැරදි ලෙස සටහන් නොඇති සූත්‍රයක් වශයෙන් කිව්වා. ඒ සූත්‍රය වෙනස් වෙන්න ඕන කිව්වා. ඒ කරුණු උන්වහන්සේගේ මපතපත්‍රයේ තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ කල්පනා කරා කුතුහලශාලා සූත්‍රය ලිවීමේදී සකස් කිරීමේදී අඩුපාඩුවක් වුණයි කියලා. නෑ, එහෙම වුණේ නෑ. කුතුහලශාලා සූත්‍රයත් මහා නිදාන සූත්‍රයත් ඒ වගේම මහා තණ්හා සංකේ සූත්‍රයත් ඒ වගේම මම පෙන්නපු අභිධර්මයේ අන්තරාභව කතාවත් මේ හතරේම එකම කතාවක් කියවෙන්නේ. ඒ කියන්නේ ගන්ධබ්බ කියන අවස්ථාව අනිවාර්ය අවස්ථාවක් නෙවෙයි. නමුත් ගන්ධබ්බ අවස්ථාව තියෙනවා. ගන්ධබ්බ අවස්ථාව කොහෙද තියෙන්නේ? මේ අවස්ථාව ඉතාම පහසුවෙන් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් චීන සංස්කරණයක් තියෙන විමුක්ති මග්ගෝ කියන පොතේ. මේ විමුක්ති මග්ගෝ කියන පොතේ තියෙන සංස්කරණ දෙකක්. විමුක්ති මග්ගෝ කියන දේ උපතිස්ස මහ රහතන් වහන්සේ විසින් තමයි රචනා කරලා තියෙන වසර 2000කට පෙර. එතන විමුක්ති මග්ගෝ කියන කෘතියේ විස්තර කෙරෙනවා යම්කිසි පුද්ගලයෙකු මරණින් මතු නැවත උපදින අවස්ථාව. මේ අවස්ථාව අනුව ඉතාම පැහැදිලිව පේනවා අවිජ්ජාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන කියලා අවස්ථා දෙකක් තියෙනවා. පටිච්ච සමුපාදේ, මේ පටිච්ච සමුපාදේ කියන අවස්ථා දෙක මේ ගන්ධබ්බෝ පච්චුප්පන්නෝ හෝති කියන අවස්ථාව තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ ගන්ධබ්බය මෞකුස බල සංකරෝති සංස්කරණය වීම. ඒ කියන්නේ ගමන් කිරීම මෞකුස සංස්කරණය වෙනවා, ගන්ධබ්බය සංස්කරණය වෙනවා. සංකරෝති කියන දේ තමයි මේ අවිජ්ජාපච්චය සංඛාර කියලා කියන්නේ. සංඛාර නිසා විඥානය කියලා කියන්නේ මෞකුස තුල ප්‍රතිසන්ධි විඥානය හට ගැනීම. එහෙම නැතුව මේ පරිවර්තකයන් කියන වගේ ප්‍රතිසන්ධි විඥානය ගමන් කිරීම නෙවෙයි. විඥාණයට ගමන් කරන්න බෑ කියන එක බුදුහාමුදුරුව මහතන්නා සංඛාය සූත්‍රය ඉතා පැහැදිලිව දේශනා කළදීදී තමයි මේ විභජ්‍යවාදීන් වරද්දගත්තේ. ඒ නිසා මම ඉතාම දැඩිවව ධාරණය කරනවා විභජ්‍යවාදය කියන්නේ මුල් බුදු සමය නෙවෙයි, නිවැරදි බුදු සමය නෙවෙයි. ඒ වගේම විභජ්‍යවාදයත් එක්ක එකතු වෙලා තියෙනවා බුද්ධාගම නසන්නා වූ පිරිස් බොහොමයක්, විශේෂයෙන්ම අභිධර්මයේ ප්‍රතික්ෂේප කරපු පිරිස. ඒ වගේම මෙකලී මාර්ගඵල ලබන්න බැරිය කියන පිරිස. මේ පිරිසත් හොරාට ඇවිල්ලා විභජ්‍යවාදයට සක්ක ගහලා තියෙනවා. විභජ්‍යවාදය තුළ ඉන්න ප්‍රධානීන් ටික බොහොම හොඳ මිනිස්සු. ඒ මිනිස්සුට ඕන වෙලා තියෙනවා යම්කිසි වැඩක් කරන්න. මේ වැඩේ මේ මිනිස්සුට කරන්න දෙන්නේ නැහැ. බුද්ධාගම නසන්න ආපු මහරපුත්‍රයෝ ටිකත් විභජ්‍යවාදයේ පස්සෙන් යන්න පටන් ගන්න තියෙනවා. දැන් එයාලා දන්නවා විභජ්‍යවාදයේ දින්නොත් එයාලට යන්න එන්න මගන්න කියලා. ඒ නිසා මතක තියාගන්න විභජ්‍යවාදය නෙමෙයි හරි. විභජ්‍යවාදය නෙමෙයි මුල් බුදු සමය හරි. අපි කරන්න ඕන විභජ්‍යවාදය කියන මාතෘකාව ඔස්සේ යන එක නෙමෙයි. ත්‍රිපිටකය අනුව ගමන් කරන එක. ත්‍රිපිටකය නිවැරදි. ත්‍රිපිටකයේ පරිවර්තනය වෙද්දී එච්ච යම් අඩුපාඩු තියෙනවා. මූලික සූත්‍රවල තියෙන පාලි මූලයන් දිහා බලලා ඒක නිවැරදි කරන්න පුළුවන්.
එවැනි නිවැරදි කර යුතු අවස්ථා කිහිපයක් මා විසින් හඳුනාගෙන තිනෝ ඉදිරි වැඩසටහනක ඒක අපි විස්තර කරනවා. මතක තියාගන්න වැඩති පාරවල්වල ගිහිල්ලා අතරමං වෙලා ලෝක අමාරුවක වැටෙන්න එපා. විභජ්‍යවාදය කියන එක පැහැදිලි සත්‍ය නෙමෙයි. ඒ නිසා යම්කිසි විභජ්‍යවාදී කණ්ඩායමේ යම්කිසි කවුරු හරි ඉන්නවනම් මේ සම්බන්ධව සාකච්ඡා කරන්න මගෙත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. මොකද මම වැඩිපුරම විභජ්‍යවාදයට කිට්ටුයි. විභජ්‍යවාදය සත්‍යයට කිට්ටු නිසා. ඒ නිසා විභජ්‍යවාදයට ඇතුළට පැනගන්න පැනගෙන ඉන්න අභිධර්ම ප්‍රතික්ෂේප කරන කට්ටියත් මතක තියාගන්න ඕන. එලා කරන්නේ ලොකු අපරාධයක්. ඒ වගේම සාසනය නසන ක්‍රියාවක් කරන්නේ අභිධර්මයේ නසලා. ඒ නිසා අභිධර්මයේ නසන කට්ටිය බෞද්ධයන් නෙවෙයි. ඒ වගේම සූත්‍ර පිටකයේ නසන කට්ටිය බෞද්ධයන් නෙවෙයි. සූත්‍ර වලට සිංහල අර්ථ දැක්වීම දෙන කට්ටිය බෞද්ධයන් නෙවෙයි. මේ කට්ටිය කරන්නේ විජාතික කුමන්ත්‍රණයක්. ඒ විජාතික කුමන්ත්‍රණ වලට අහු වෙන්න එපා. මුල් බුදු සමයක සමග ත්‍රිපිටකය සමග ඒකරාශී වෙන කවුරුත්. ඒක තමයි අද උදෑසන දෙන්න තියෙන පණිවිඩය.